නාම යෝජන ඊයස්සංකරේ. ඔව්. මේ පාර ඉතාමත්ම හොඳයි සූදානම. අපි කොළඹ දිස්ත්‍රික්කයේ දැවැන්ත උත්සාහයක් ගන්නවා. මේ බහුතරයක් ඡන්ද අපේ පැත්තට ලබා ගන්න. ඒක තමයි අපේ අපේ වැඩපිළිවෙල. නෑ මෙහෙමනේ මේක ටීම් එක වුණාම යම් ජේෂ්ඨයෝ ඉන්නත් ඕනේ තරුණ කට්ටිය ඉන්නත් ඕනේ පුරුෂයෝ ස්ත්‍රී මේ ඔක්කොම ඉන්න ඕනේ අපේ ලයිස්තුව මේ ඔක්කොම සමන්විත කණ්ඩායමක් තමයි අපි කොළඹෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ දැන් මේ ලක්ෂණ කිරිමල ක්‍රියාවල මාත් ඉල්ලන්නේ නැහැ අයේ නුවරනේ ඒව මම වැඩි හරියට දන්නේ නැහැ මම මේ අවධානය යොමු කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ මේ පාරේ ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ ගැන තමයි මම කතා කරන්න පුළුවන් අයියෝ ඕවා කවුරුද ගණන් ගන්නෙ මේ පාර මම ජනතාවට තමයි බාර දෙන්නේ මේ වැඩේ හොඳේ ජනතාව හිතන්න ඕනේ පාර්ලිමේන්තුවට හර්ෂය අරිනවද නැද්ද කියන එක ජනතාව කල්පනා කරලා බලන්න ඕනේ මේ මිනිහාගේ පුටුව ට බදු ගෙවන මිනිස්සුන්ගෙන් මොකක් හරි සාධාරණයක් ඉෂ්ට වෙනවද නැද්ද කියන එක හරි එහෙම නැත්තම් හල්තරි සිල්ලාව දාන්න ඕනේ බක්කියට. එහෙමනම් යමක් සිද්ධ වෙනවා නම් හර්ෂරි සිල්ලාව ඉඳවන්න ඕනේ මේක ඇතුලේ. දැන් අහපු ප්‍රශ්නෙට පොඩි උත්තරයක් දෙන්න මට chance එකකුත් හම්බුණානේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මම දේශපාලනයට ආවේ මගේ ආර්ථිකයේ ශක්තිමත්ව හදලා රටට යමක් කරන්න මොකද මගේ ඇතුලේ තියෙන කැක්කම නිසා තමයි මේ වැඩේ කරන්නේ. හරි? ඉතින් එතෙන්දී මම මේ රටේ මිනිස්සු දන්නවා ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් ආර්ථිකය සම්බන්ධයෙන් බොහෝ දේ සාකච්ඡා කරලා තියෙනවා මේ මේ ප්‍රශ්න එන්න කලින් ඉඳන් මං කිව්වා මොකද්ද වෙන්නේ දැනුත් මං කියනවා මොකද්ද වෙන්නේ යන්නේ ඉතින් ඒ නිසා අනුර කුමාර ජනාධිපතිතුමාගේ ජනාධිපතිත්වයේ යටතේ මේ කෙරෙන ආර්ථික වැඩපිළිවෙල ඉස්සරහට යන එක ඉතාමත්ම මේ අමාරු කාර්යභාරයක් ඉතින් ඒ නිසා මං හිතන්නේ ජනතාව විශ්වාස කරાવી හරිසරි සිලෝ වගේ පුද්ගලයෝ පාර්ලිමේන්තුවේ හිටියොත් හොඳයි මොකද යම් විදියකට මේකේ තුලනයක් සංවර්ධන තුලනයක් තියෙන්න ඕනේ නිසා checks and balances තියෙන්න ඕනේ නිසා හරි ඉතින් ඒ නිසා මං විශ්වාස කරනවා මට ලොකු රෝල් එකක් තියෙනවා කියලා ඊළඟ පාර්ලිමේන්තු කාලේ අනිත් එක තමයි අපි කයිවාරු ගහපු මිනිස්සු විතරක් නෙමෙයි යමක් මේ රටට කරපු මිනිස්සු කොළඹට විතරක් නෙමෙයි මුළු ලංකාවටම. හරි මම ඒවා කියන්න කැමති නැහැ මිනිස්සුන්ට මතක අපි කරපුවා මොනවද කියලා සුවසැරියෙන් පටන් ගත්තාම තව බොහෝ දේවල් අනිත් එක මේ වංචා දූෂණ වලට එරෙහිව කවුද නැගිටලා හිටියේ කියලා බැලුවොත් එහෙම හරි VFS වංචාවේ හරි කමිටුවේ බොහෝම අපහසුතාවයකින් මේ වැඩේ ඉස්සරහට අරගෙන ගිහිල්ලා දැන් ඒ සම්බන්ධයෙන් අර්ජියත් ක්‍රියාත්මක වෙනවා. නොයෙකුත් තව දේවල් කරලා තියෙනවා. ඉස්සරහට බොහෝ දේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ජනතාවට මම බාර දෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ඔබලා විශ්වාස කරනවා නම් හර්ෂද සිල්වා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියලා ඒ දේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඉෂ්ට කරන්න. මෙහෙම අලුත් ආණ්ඩුවන්නේ මම විවේචනය කරන්න සූදානම් වෙන්නේ නැහැ. තව කාලයක් දෙන්න එපයි මේ කට්ටියට. හරි. හැබැයි ධනාත්මක යම් යම් විවේචන කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි මම කිව්වේ. අර මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මම දිගින් දිගටම අපේ පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරේ එක ප්‍රධාන දෙයක්. ඒ තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අර්ථසාධක අරමුදලට සහ වැඩ කරන ජනතාවට ලොකු පහරක් වැදුනා. ඉතින් අපි රටට කිව්වේ මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අර්ථසාධක අරමුදලට වෙච්ච ඒ අලාභය ඒ ජනතාවට වෙච්ච අලාභය වෙනස් කිරීම සඳහා අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් මට තියෙන හිතට කනකාටුව තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව එකඟ වුණා සියලුම දෙයට එක දවසෙන් හරි අර්ථසාධක අරමුදලට වෙච්ච අවාසිය පිළිබඳව වචනයක්වත් උන් කතා කරේ නැහැ. ඉතින් ඊළඟ පාර්ලිමේන්තුවේදී මම බලාපොරොත්තු වෙනවා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහාම ඒක තුලම අර්ථසාධක අරමුදලට වෙච්ච අවාසිය සම්බන්ධයෙන් සටන් කළා ඔවුන්ට ඒ වෙච්ච අවාසියට මේ වාසියක් දෙන විදිහට යම් යම් දේවල් වෙනස් කරා.
දැන් ඔබතුමා කව කුරුබක්කේ රටේ කියලා ජනතාව විශ්වාසයක් නැත්නම් ඔබතුමා හිතනවා ජනතාව ඔබතුමාව කුරුබක්කේ දාය කියලා නෑ මං හිතන්නේ නෑ මං හිතන්නේ නෑ මං කිසිසේත් මම හිතන්නේ නෑ මොකද මට තෘප්තියක් දෙන බොහෝ දේවල් තියෙනවා කරන්න මම මේ දේශපාලනේ නියැලලා ඉන්නේ ජනතාවගේ ඕනකම නිසා පමණයි අපි ඡන්ද ඉල්ලලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ ජනතාවගේ අයිතිය මම විශ්වාස කරනවා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට හරිසිදු සිල්වා කියන පුද්ගලයාව ඕන වෙයි කියලා හරි thank you තමා සංකරේ නැහැ අස්සම් කරනවා ගොඩක් මේ මේ කියන්නේ දැන් සමගි ජන සම්දානේ ගොඩක් සංවිධාන තමා අස්සම් කරලා නැහැ දැන් දයතිරිම නැහැ දැන් අනිද්දන්ටනේ නාම යෝජනා බාර දෙන්න තියෙන තව වෙලා තියෙන සාමාන්‍යයෙන් නාම යෝජනා බාර දීම සිදු කරන ලබන්නේ මේ අන්තිම දවස් ටිකේනේ අභියෝගයක් වේද මෙහෙම දේවල් නැහැ දැන් මේ මැතිවරණයේදී විශේෂයෙන්ම ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරන්නේ පාර්ලිමේන්තුවේ තුලනයක් තියෙන්න ඕන පාර්ලිමේන්තුවේ තුලනයක් තියෙන්න ඕන වගේම දැන් මේ වර්තමාන රජය විශාල පොරොන්දු ගණනාවක් ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි සමගි ජන බල දෙවියගේ සමගි ජන සම්දාන විදියට වර්තමාන ආණ්ඩුව බලය ගැනීම සඳහා ලබා දුන්නු පොරොන්දු ක්‍රියාත්මක කරවීමට බල කිරීම තමයි මේ අපේ මූලික බලාපොරොත්තුව. ඒ වගේම වර්තමාන ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳව අධ්‍යයනය කරලා තමයි අපි වැඩ කටයුතු ටික කරන්නේ. දැන් නාම යෝජනා අස්සම් කරද්දී ගොඩක් කට්ටිය දිස්ත්‍රික්ක මාළුවා කියනවා. දේශපාලනය කියලා කියන්නේ අභියෝග රසක් තියෙන තැනක් සාමාන්‍යයෙන් ඒ අභියෝග වලට මුණ දෙන්න ඕන ඉතින් ඒ නිසා මැතිවරණ කියලා කියන්නේ දිනනවා පරදිනවා නමුත් අපි ප්‍රතිපත්ති මත කරන දේශපාලනයක් එක තමයි මේ කටයුතු කරන්නේ. දැන් මේ අලුත් මූණු ටිකක් එනවනේ පාර්ලිමේන්තුවට දැන් තරුණ කට්ටිය එනවා දැන් ජේෂ්ඨයින්ට තැන නැති වෙන්නේ නේද? නෑ දැන් මෙහෙම අලුත් මූණු හැම පක්ෂයකින්ම හැම මැතිවරණකින්ම දානවා ජනතාව එක්ක හිටපු ජනතාව පිළිගත්තු ජනතාව වෙනුවෙන් පෙනී හිටපු ජනතාව වෙනුවෙන් හඬ නගපු ජනතාවගේ සංවේදීභාවයන් තේරුම් ගත්තු පුද්ගලයන් හැම පක්ෂිකින්ම ජයග්‍රහණය කරાવી. ලක්ෂණ ක්‍රියාල් මහත්තයා ජාතික ලයිස්තු වෙන්නේ නැද්ද? එතුමා ඉල්ලන්නේ නැහැ. මම දන්නේ නැහැ. එතුමා දුවනන් එනවනේ. මම දන්නේ නැහැ මම මේ අද තමයි පක්ෂ මූලස්ථානට ආවේ දවස් දෙකකින්. නාම යෝජනා දැන් බාර දුන්නද අස්සම් කරාද කොහොමද? නාම යෝජනා බාර දුන්නා. අපි බදුල දිස්ත්‍රික්කේ දින්නා. මේ ගමනත් බදුල දිස්ත්‍රික්කේ ඉහළින්ම ජයග්‍රහණය කරනවා. ඔබතුමා මේ පාර බදුලෙද? නැත්නම් පරණ මයංගනේ. බුදුන් වැඩි භූමිය. දැන් ගොඩක් පරණ අය හැලෙනවා. අලුත් අය එන්නේ. ඔබතුමා කොහොමද ඇතුළු වුණාද? මට ඒක ගැටලුවක් නැහැ මම මයංගනේ දින්න. එදත් දින්න අදත් දිනු. ඒ ගෞරවය යනනේ මයංගන ජනතාවටයි. මේ මේ සමගි හිට පරණ සමගි ආව. මේ ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා හැරිලා දින මේ හැරි. මෙහෙමයි ලක්ෂ්මන් කිරියල්ල මහත්තයාගේ හැරිලා ගැන මයංග අහලා වැඩක් නැහැ ඉන්නේ දැන් උගලන්ට උනේ. මොකක්ද දැනගන්න ඕනේ? පාර්ලිමේන්තු මැතිවරණය කරන්නේ කහන්නකෝ. තවයි ගොලගේ හැලිල්ල ලොකු අභියෝගයක් කරනවා දැන් ජාතික ජන බල වේගයට. දිනන්න පුළුවන්ද? ජාතික ජන බල වේගය ත බලන්න මොකද වෙන්නේ කියලා මහා මැතිවරණයේදී. අපි බය නැතුව කියනවා පුංචි මිනිස්සු ජන ජාතික ජන බල වේගයට ඡන්දයක් දුන්නා 142ක් මේ පුංචි මිනිස්සුම මේ රටේ බලන්න ලබන මාසේ 14 වෙනිදා දෙන උත්තරේ මොකද්ද කියලා බලන්න ලොකු වෙනසක් වෙනවා ඊට පස්සේ මං කියපු දේ ඕකම ආයෙ දාන්න 16 වෙනිදා උදේට නම් මේක අද තමුන්වාසලට කරන පුංචි අභියෝගයක් 16 වෙනිදා උදේට ඔක දාන්න ආපහු මෙහෙම කෙනෙක් වෙන්න මෙහෙම කිව්වනේ කියලා. දැන් ඔබතුමා ආයේ කොහෙටත් පණින්නේ නැහැ. කොහෙ පණින්නද? අපි අපි පැනපෙක හරිනේ. ඇයි? මල්ලි මම දෙයක් කියන්නද? සමගිම නෙමෙයි හිටියේ ඉතින්ලා. නෑ සමගි අපිනේ හැදුවේ. ඉතින් ඔයා ඔයා වගේ දැන් ඔයා කොච්චර හොඳ මාත්‍යෙද්ද? ඔයාගේ වටනාගම තමයි බලු කතා කියන එක. පොඩ පොඩ ගහන්න. හරිද? ගියේ දේවල් කියන කතා කරන්න එපා. හරිද? මං ඉංග්‍රීසියෙන් කියන්න මගේ සිංහල එච්චර හොඳ නැහැ. හරිද? මොකද කියන්නේ? හා හා කොළඹ අභියෝගයේ බාර අරන් තියෙන්නේ. අද ඇවිල්ලා සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙනුවෙන් නාම යෝජනා අස්සම් කරා. දැන් මං හිතන්නේ සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කයට හොඳ කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා අපි මේ කරන ඡන්ද ව්‍යාපාරය ඇතුළ ඒ කණ්ඩායමත් එක්ක කොළඹ දිස්ත්‍රික්කයේ අපිට ජයග්‍රහණය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවායි කියන එක.
Mali mawat tek ngai ting malu teng happy nede an nani tapi jana di peti warnit api golot tek ke cantik biya pare kera. Iwa ge ma jana di peti meti warnit wada jana di peti meti warnit wada binas si dia kera tamai cantik dahi kian bohu waya parlimen tu meti warnit kiri hasireni. Ki api wiswa sekarnoa sama ki jana bale beke sadit prema dawse metu mage naai kate yatate kolomba. District ke wira agni me, rata pura am, hoda kanda emak kali diri pat kelat ibe noa, ekan ne dekmak ibe noa arti ke weda pilu kelat ibe noa daksha, palapuru duti ibe noa kanda emak alut muhunu teke tulat pelat ibe noa, wanca dusana chodana awal telakno wicca, hoda kanda emak diri pat kelat ibe noa, iti mama hita noa, me parlimen tu metu warna idi parlimen tu tulat, bautara balayak laba geni ma binueng tamai, sama ki jana sandane, me metu warna idi api weda karan ni, ti api wiswasa karan noa, me parlimen tu metu warna itu ladi. ඒ දක්ෂ කණ්ඩායමට මේ රටේ ජනතාව බහුතර බලයක් ලබා දී කිය. වැඩි හිටිය අය සමහර තැන්වල වැඩි හිටිය අය ඉල්ලනවා සමහර තැන්වල අලුත් මුහුණු ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අලුත් තරුණ පිරිස් ඇවිල්ලා තියෙනවා වෘත්තීය වේදීන් ඇවිල්ලා ඉන්නවා. ඉතින් හැම ශේෂ්ත්‍රයේ තුලම ඉන්න අය මේ මැතිවරණය තුල ඉදිරිපත් වෙලා ඉන්නවා. ඕ කලාකාරයෝ ඇවිල්ලා ඉන්නවා. ඒ වගේ මං කිව්වා වගේ නොයිකුත් වෘත්තීය නිපුණන් රා තියෙන අය වේදින් නොයික් ශේෂ්ත්‍රවල ඉන්න අය ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ වගේ මිශ්‍ර කණ්ඩායමක් සමග ජන බලවේගයෙන් ඇවිල්ලා ඉන්නවා. ජනතාව ප්‍රතික්ෂේප කරයිද පිළිගන්නේ? ඉතින් අපි මැතිවරණයේදී ඉදිරිපත් වෙලා බලමු ජනතාවගේ තීන්දුව මොකක්ද කියලා. ඉතින් මං හිතන්නේ ජනතාව මේ කෙටි කාලය ජනාධිපති මැතිවරණයෙන් පස්සෙනුත් මෙටි කාලය තුලදීත් ජනතාව හොඟක් දේවල් තේරුම් අරගෙන ඉන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා ඒ ජනතාව දැනුවත් කරලා පාර්ලිමේන්තුව තුල රට හදන්න පුළුවන් රට ගොඩනගන්න පුළුවන් සමග ජන බලවේගයේ ඉන්න මේ කණ්ඩායමට බහුතර බලයක් ලබා දෙන්න කියන එක තමයි අපේ ඡන්ද ව්‍යාපාරය තුල අපේ ඉල්ලීම තියෙන්නේ. අද නාම යෝජනා අත්සන් කරා. ඔව් අපි ජයග්‍රහණය කරනවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද නාම යෝජනා අත්සන් කරා. අපිට ඉන්න හොඳ කණ්ඩායමක් අපිට ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ගම්පහම තමයි ඉපදුනෙත් ගම්පහ මැරෙන්නෙත් ගම්පහ ඉස්කෝලේ ගියෙත් ගම්පහ ගම්පහම තමයි දිනන්නෙත් ගම්පහ අපි මුලදී හිතුවා මේ එකතු වුණා නම් හොඳයි කියලා හැබැයි සජිත් මහත්තයා නොමිනේෂන් අත්සන් කරාට පස්සේ අපි කෙලිම සජිත් මහත්තයා වෙනින් වැඩ කරා එකතු වීම ගැන කතාව අතහැරියා දැන් ඕනිම නැහැ දැන් ඉදි වැඩක් නැහැ ඩිලීට් කළම දැම්මද නැ නැ එහෙම ගන්නේ අනුර කුමාර මහත්තයාදීන් අපි සහයෝගී දෙන පාර්ලිමේන්තු කණ්ඩායමක් වශයෙන් අනුර කුමාර අපි අග්‍රාමාත්‍ය ධුරේ ගත්තත් රජයේ ගත්තත් අනුර කුමාර දිසානායකට අපි සහයෝගී දෙනවා දැන් නිල වශයෙන් ජනාධිපතිනේ මොකද අපි දන්නවා බැරි වෙලා හරි දැන් මේ යන විද්‍යානුව සමහරට අපිට තේරෙනවා මේ පොඩක් පටලව ගන්නවා වගේ කියලා නමුත් අපි සහයෝගී දෙනවා ඒක ගෙනියන්න මොකද රට ආයි ගෝටාගේ වගේ අරාජික වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ දැන් 225 මේ පා කියලා තියෙන ජනතාව දැන් දෙසිය විසිපයි ගොඩක් කට්ටියට ප්‍රශ්න තියෙනවා ඉතින් දෙසිය විසිපයි එපා කිව්වට ඉතින් හොඳ මිනිස්සු දෙසිය විසිපයි කොයි පක්ෂෙත් ඉන්නවනේ කීයක් විතර හැරෙයිද මේ සරේ ඒක දන්නේ නැහැ ඔබතුමා කොහොමද පාර්ලිමේන්තුවේ ඇතුළට යන්න පුළුවන් කියලා මේ සරේ අනිවාර්යෙන්ම දැන් මේ ඔබතුමාලා දූල එහෙම නැද්ද හ්ම් මහවැත් මේ කියන්නේ ආම යෝජනා දෙන්නත් ළමයිට එහෙම දූල පුතුන්ට මගේ ළමයි එක්කෙනෙක්වත් නැහැ ඔයගොල්ලෝ ඔක්කොම හයර් ස්ටඩීස් කරන අය ඉන්නේ මට දූල පුතාලා නැහැ ලප්පන් ගිරියල් වැතුවාගේ මේ ඒක අපි දන්නේ නැහැ කීයක් විතර එතුමා ඉල්ලන්නේ නැහැ මේ සරේ හර්ද සිල්වා හතර කැපිලා කියලා කියනවා දේශපාලනය කියන්නේ ඉතින් කැපිලි ගොඩක් නේද දේශපාලනය කියන්නේ කැපිලි ගොඩක් අපිටත් තියෙනවා කාටත් තියෙනවා ඉතින් කැපිලි වලින් තමයි දේශපාලනය උඩට යන්න තියෙන්නේ නැත් එහෙම තමයි යන්න පුළුවනොත් ඔබතුමත් එහෙමද මමත් එහෙමයි කැපිලි වලින් තමයි අපි ඉස්සරහට ආවේ හැමදාම ඉතින් කැපිලි කැපෙන්ද කැපෙන්ද උඩට යනවා කාටද කැපිල්ලක් දැම්මේ නෑ නෑ කාටවත් දාන්නේ නෑ මං කියන්නේ අපිට එන කැපිලි නෑ ඔබතුමා කිව්වේ අපිට කැපිලි තමයි කියන්නේ නෑ අපිටත් කැපිලි තියෙනවා කියලා තමයි කිව්වේ නෑ ඒක ඔබතුමා කාටවත් කපන්නේ නෑ නෑ මට ඒවල දාලා නෑ නේ पार्लिमेंट मेतिवन सदा गंपा डिस्ट्रिक्ट विशेष मे अवस्था मैं आराधना करवा गंपा डिस्ट्रिक सीलम जनता वट मेरा अग्रमाते वर हेट सजित प्रेमदास मेतमा पत्कर गंड पार्लिमेंट बल लबल इकत मे अभिप्राय बट पत्ला मेमन को जाति जन बल वेगी अंड कुमार दिशा नायक वर्तमान जनाधिपति बट पत्ला ये पत्म रट को अद श्रम तेरूंगीन एनसा මේ වෙලාවේ බුද්ධිමත් වෙන්න ඕනේ මොකද වෛරය දේශ සහගතව නෙමෙයි කටයුතු කරන්න ඕනේ කියන එක අපි මේ අවස්ථාවේ පැහැදිලිව මතක් කරනවා වෛරකින් තොරව ඡන්දයක් ලබා දෙන්න කියන දුරකටෙන් ලබා දෙන්න කියන එක තමයි මගේ ඉල්ලීම බවට පත් වෙලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිනවීම සඳහා පූර්ණ වශයෙන්ම කැප වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා
චන්දසෝම සරණලාල් අත්තනගල්ල ආසන සංවිධායක නාමයෝජන අත්සන් කරන්න යන්නේ අද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගේ ඉතාම ජයග්‍රාහී කණ්ඩායමක් ඉදිරිපත් වෙනවා ඉතින් ඒක සඳහා මම සම්බන්ධ වෙනවා නෑ දැන් මෙහෙමයි ඔය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඒ කණ්ඩායමට ගියේ හැඟීම් බර ඡන්දයක් ඉතින් ඒ හැඟීමෙන් ජනතාව මිදෙමින් ඉන්නේ ඒ නිසා වෙනම තත්ත්වයකට මේක ගමන් කරනවා කියලා තමයි අපිට හිතෙන්නේ ඒ නිසා අපි විශ්වාස කරනවා සමගි ජන බලවේගයට ඉතාම ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා ඔබතුමාලා සියලු මන්ත්‍රීවරුන්ට අත්සන් කරපු නාමයෝජන ඒක වෙනස් තත්ත්වයක් දැන් අපේ දිස්ත්‍රික්කේ නම් සියලු සංවිධායකවරු අත්සන් කරනවා ඊළඟට අනෙකුත් අපේ පක්ෂයට සන්ධානයට ශක්තියක් ලබා දෙන්න පුළුවන් හැම කෙනෙක් එක්කම වැඩ කරනවා අභියෝගයක් නැහැ මේ හැරෙන්නේ එහෙම ලොකු අභියෝගයක් නැහැ